ආදරණීය දුවේ පුතේ, ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් අලුතින්ම අපි ඔබ වෙත ගෙන එන WWI YouTube නාලිකාව සමග එකතු වීම සඳහා ආදරණීය දූ පුතුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, මෙම නාලිකාව හරහා එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සුවිශේෂී වූ විෂය කරුණු රැගත් විෂය කරුණු සමග ඔබ සමග සාකච්ඡා කරන අධ්‍යාපනික නාලිකාවක් විදිහට අපි ක්‍රියාත්මක කිරීම සූදානම් ඉන්නවා. ඉතින් ඔබට මෙම නාලිකාව දිනෙන් අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීම වෙනුවෙන් WWI YouTube නාලිකාව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. එවිට ඔබට පුළුවන් අලුතෙන් දමන වීඩියෝ නරඹන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ, එහෙමනම් අපි අද වැඩසටහන ආරම්භ කරමු. ඉතින් ආදරණීය දුවේ පුතේ, 3 4 5 ශ්‍රේණිවල පරිසර විෂය නිර්දේශය අපේ අධ්‍යාපන කටයුතු වලදී සුවිශේෂී විෂයක් වෙනවා. ඉතින් මම අදහස් කළා මේ පරිසර විෂය නිර්දේශයේ තියෙන ප්‍රධාන තේමා 16 ඔබට විෂය කරුණු කැටි කරලා ඒ සුවිශේෂී විෂය කරුණු එකින් එක විග්‍රහ කරමින් මේ පාඩම් මාලාව ඉදිරියට ගෙනියන්න. ඉතින් අද දවසේ අපේ පළවෙනි පාඩම වෙන්නේ අපේ යහපැවැත්ම කියන පාඩම. අපේ යහපැවැත්ම පාඩම, මෙම පාඩම සමග සියලුම පාඩම් 16ම අපි එකින් එක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පාඩම් මාලාවේ තියෙන සුවිශේෂත්වය තමයි මම මේ පාඩම් වලට අදාළ විෂය කරුණු එකින් එක තේමා ඔස්සේ, ඒ වගේම එම තේමාව තුල තියෙන ක්‍රියාකාරකම් එකතු කරගෙන ඒ ක්‍රියාකාරකම් හරහා ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. එම ප්‍රශ්නයට පිළිතුරු මම මේ අවස්ථාවේදී සාකච්ඡා කරනවා. ඉතින් ඔබට තියෙන්නේ මෙම ප්‍රශ්නය හොඳට තේරුම් ගන්න, ඒ වගේම මේ පිළිතුර ඔබ ඒ සමගම සටහන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ පෙර දැනුම සමග සංසන්දනය කරලා මේක ඔබේ අධ්‍යාපන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අර විශේෂයෙන් මෙතන මතක් කරන්න ඕනි, මෙම තේමා 16 සම්බන්ධවම සැකසුණු විශේෂ නිබන්ධනයක් තියෙනවා. මේ නිබන්ධනය ඔබ අතේ තියෙනවා නම් මම මේ කතා කරන විෂය කරුණු ඔබට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔබට විෂය මේ නිබන්ධනය අවශ්‍ය අයට 0671 99 59 637 යන දුරකථනයට අමතලා ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමනම් අද දවසේ මම ඔයාලට මුලින්ම පාඩම ආරම්භ කරනවා, අපේ යහපැවැත්ම කියන පාඩම. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ අපේ යහපැවැත්ම පාඩම තුලින් අපි බලාපොරොත්තු වෙන අපේ අරමුණු ටිකක් තියෙනවා. අපි දන්නවා අපේ විෂය නිර්දේශයේ මුලින්ම මේ විෂය අරමුණු තමයි ඔබට හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ විෂය නැත්තම් මේ අපේ පාඩමේ අපේ යහපැවැත්ම පාඩම අධ්‍යයනය කිරීම තුලින් බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු ටික මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අංක 1, පළවෙනි අරමුණ තමයි යහ ජීවන පුරුදු වලින් පෝෂණය වීම. යහ ජීවන පුරුදු, ඒ කියන්නේ සමාජයේ ජීවත් වෙනකොට අපි තුල තියෙන්න ඕනි යහපත් පුරුදු තියෙන. ඒ කියන්නේ අපි විසින් අපේ පවුලෙන් අපේ පාසලෙන් අපිට උගන්වලා දුන්නු යහපත් දේවල්. ඒ වගේම අපේ පවුලෙන් අපි පවත්වාගෙන එන යහපත් පුරුදු. මෙන්න මේවා වඩ වඩා සංවර්ධනය කරගෙන. අංක 2, කායික සමාජීය හා චිත්ත වේගී සුවපත් භාවය. ඒ කියන්නේ කායික වශයෙන් අපි සුවපත් වෙනවා, ලෙඩ රෝග වලින් තොර වෙනවා. ඒ වගේම මානසිකව අපි සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම අපි අනිකා සමග කටයුතු කරනකොට ඔවුන් සමග ඔවුන්ගේ සිතුවිලි සමග ගැටෙන්නේ නැතුව, ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ජීවත් වෙනවා. මෙන්න මේක දෙවෙනි අරමුණ. තුන්වෙනි එක විදිහට අපි ඉදිරිපත් කරන්නේ අනලස් කුජලෙක බවට පත්වීම. ඒ කියන්නේ කම්මැලි වීම,
අපි දන්නවා අපේ උදාසීන බව අපේ ජීවිතයේ විවිධ කටයුතු සඳහා බලපාන ඒක ප්‍රශ්නයක් වෙයි. එහෙමනම් වෙන අනලස් බව එහෙම නැත්නම් උදාසීන බවින් තොර ජීවිතයක් නිර්මාණය කර ගැනීමත් ඒකෙන් එක බලාපොරොත්තුවක් වෙනවා. ඒ වගේම තමයි තවත් වැදගත් එකක් සරල බව. සරල බව අද සමාජයේ අපි විවිධ ප්‍රශ්න නැද විවිධ ගැටලු වලට බාධක වලට එකතු වෙමින් තමයි ජීවිතය කරගෙන යන්නේ. ඉතින් මෙන්න මේ අතරතුර අපි සරල බව කුඩා කාලයේදීම අපේ ජීවිතයට පුරු කරගන්නවා. එතකොට මෙන්න මේ සරල බව හඳුන්වා දීමත් ඉතාමත්ම වැදගත් අරමුණක් විදිහට මේ පාඩමේ හඳුන්ලා දෙනවා. ඊළඟ එක තමයි අභියෝග ජය ගැනීමේ හැකියාව. අපිට අනාගතයේ ලොකු අභියෝගයක් තියෙනවා. අපි දැන් අභියෝග වලට මුහුණ දෙමින් ජීවිතේ පවත්වාගෙන යන්න අපිට පුළුවන් නම් ඒක තමයි යහපත් මිනිසෙකුගේ යහපත් හැදියාවන් තුළින් ඉදිරියට එන්න පුළුවන් හොඳ අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේම තමයි විවේක කාලය අර්ථ සම්පන්නව ගත කිරීම. අපි විවේක කාලයේදී මොනවද කරන්නේ? සමහර කෙනෙක් ක්‍රීඩා කරන්න පුළුවන්, සමහර කෙනෙක් පොත් කියවන්න පුළුවන්, සමහර කෙනෙක් විනෝද චාරිකා යන්න පුළුවන්. මෙන්න මේ ආදී වශයෙන් අපේ විවේකය සමසමව සෑම ක්‍රියාවකටම සමබර වෙන විදිහට අපි ඒකෙන් අදහස් කරන්නේ යම්කිසි කෙනෙක් ක්‍රීඩාවෙම නිරත වෙනවා. ඒකත් සුදුසු නෑ. යම්කිසි කෙනෙක් චාරිකාවලම යෙදෙනවා. ඒකත් සුදුසු නෑ. සමහර කෙනෙක් පොත්ම කියවන්න සූදානම් වෙලා ඉන්නවා. මෙන්න මේ වගේ නැතුව එක අන්තයකට යන්නේ නැතුව සමබරව අපේ විවේක කාලය අපි කොහොමද ගත කරන්නේ කියන්නේ. ඉතින් මෙන්න මේ විෂය කරුණු තමයි අපි මේ පාඩමේදී ඔයාලට මේ ජීවිතයට ආලෝකයක් වෙන්න හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ පාඩම තුළ ක්‍රියාකාරකම් 11ක් තියෙනවා. මේ ක්‍රියාකාරකම් 11 මූලික කරගෙන මම ඔයාලට දැන් එකින් එක ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒ වගේම මම පිළිතුර සමග ඒ විෂය කරුණු සාකච්ඡා කරනවා. එහෙමනම් අපි මෙතන සිට දූදානම් වෙමු අපේ විෂය නියමාකාර විදියට අධ්‍යයනය කිරීම සඳහා. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මෙන්න පළවෙනි ප්‍රශ්නය යමක් පවසන විට පවසන දෙයට වඩා ඉතාම වැදගත් වන්නේ කුමක්ද? මම නැවත ප්‍රශ්නය කියන්නම්. යමක් පවසන විට පවසන දෙයට වඩා ඉතාම වැදගත් වන්නේ කුමක්ද? මේක තුන ශ්‍රේණියේ ඉඳලා තුන ශ්‍රේණිය, හතර ශ්‍රේණිය, පහ ශ්‍රේණිය පන්ති තුනේදීම සාකච්ඡා කරනවා. අපි යමක් පවසනකොට ඒ පවසන දෙය වඩා අවසන දෙයට වඩා වැදගත් වන්නේ මොකද්ද කියලා. අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. අපි මිනිස්සු යම් යම් අදහස් ප්‍රකාශ කරද්දී ආක්‍රමණශීලීව අදහස් ඉදිරිපත් කරනවා. අපි දන්න උදාහරණයක් විදිහට ළමෙක් කොහරි ගමනක් යනකොට එයාගෙන් කවුරු හරි අහනවා කොහෙද යන්නේ. එතකොට ළමයා එකපාරට ගැස්සෙනවා, බය වෙනවා. එතකොට සමහර විට ළමයා දෙන්නේ ඉතාලියේ උත්තරෙත් අමතක කියලා යනවා. සමහර කෙනෙක් අහනවා පුතේ ඔයා කොහෙද යන්නේ. අන්න එහෙම අහනකොට ළමයාට හොඳ කරුණාවන්ත ස්වභාවයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒකත් එක්ක ඒ ළමයා ඒ දෙසට ආකර්ෂණය වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි අපි අධ්‍යයනය කරන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනේ දෙයක් මේක. අපි අනාගතයේ පුරවැසියන් වුණාම සමාජයේ සමග ගනුදෙනු කරන විට අපි අපේ අදහස් ඉදිරිපත් කරනකොට බොහොම සංයමයෙන් එහෙම නැත්නම් සහනශීලී චර්යාවෙන් යුක්තව අපේ අදහස් ඉදිරිපත් කරන්න ඕනේ. ආක්‍රමණශීලී චර්යාවලින් අපි අයින් වෙන්න. ඒ වගේම තමයි යටහත් චර්යා. අපි අපිට කවුරු හරි අපිට දොස් කියන. අපි නිවැරදි ස්වභාවයේ ඉඳිද්දී අපිට කවුරු හරි දොස් කියනවා නම් අපි ඒකට බයයි. අනේ හා අපි ඔයාට ඔයාගෙන් සමාව ගන්න මට වැරදුනා. ඒ වගේ දැන් අපි වැරද්දක් වෙලා නෙමෙයි. අපි නිවැරදි පුද්ගලයෝ විදිහට අපි වැරදි පුද්ගලයෝ බවට කරන්න යනවා නම් එතනදිත් අපි එයාට කරුණු පහදා නොදී යටත් වෙලා ඉන්නවා නම් අපි ඒවට කියනවා යටහත් චර්යා කියලා. එහෙමනම් අපේ ජීවිතයට යටහත් චර්යා සුදුසුත් නැහැ, ආක්‍රමණශීලී චර්යා සුදුසුත් නැහැ. අපි සහනශීලී චර්යාව අපිට වැදගත් වෙනවා. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ අපේ පිළිතුර වෙන්න ඕනි යමක් පවසන විට අපි ඉතාම වැදගත් වන්නේ පවසන ආකාරය. එහෙනම් ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ පවසන ආකාරය.
එතකොට මම ඔයාලට පවසන ආකාරය අරමු පැහැදිලි කරලා දුන්නා. අංක 2 ප්‍රශ්නේ අපි බලමු. අපේ රටේ සිටින ආදර්ශවත් පුද්ගලයන් අපේ රටේ සිටි ආදර්ශවත් පුද්ගලයන් 10 දෙනෙක් නම් කරන්න කියලා තියෙනවා. මම කියන්නම් මෙන්න ආදර්ශවත් පුද්ගලයන් 10 දෙනෙක්. අනගාරික ධර්මපාලතුමා, ගොන්ගාලේ ගොඩ බණ්ඩාර මහතා, CWW කන්නංගර මහතා, S මහින්ද හිමි, වාරියකොළ සුමංගල හිමි, එන්රි ස්ටීල් ඕල්කට් තුමා, TB ජයා මහතා, වීරපුරන් අප්පු, මොණ්ඩරවිල කැප්පෙටිකොළ දිසාව. ඉතින් මේගොල්ලෝ අපේ ඉතිහාසයේ අපි අහලා තියෙනවා. අපේ නිදහස් සටනට උරදුන්, ඒ වගේම සිංහල ජාතිය ආගම් රැක ගැනීම සඳහා අප කැපවී කටයුතු කළ පුද්ගලයන් විදිහට. ඉතින් එහෙමනම් ඔබේ පිළිතුර මේ ආදී කරුණු වලින් සම්පූර්ණ කරගන්න. අංක 3 ප්‍රශ්නය. ආදර්ශවත් පුද්ගලයෙකුගේ කැපී පෙනෙන චරිත ලක්ෂණ 10ක් ලියන්න. ආදර්ශවත් පුද්ගලයෙකුගේ චරිතයේ කැපී පෙනෙන විශේෂ ලක්ෂණ 10ක්. එතකොට මම මේ ප්‍රශ්නයට සීමා කරලා තියෙනවා කරුණු 10ක් කියලා. අපි මේ කරුණු 10 මම කෙටියෙන් විස්තර කරන්නම් මෙන්න මේ ආකාරයෙන්. අංක 1 ආගමික නායකයන්ට ගරු කිරීම. ආදර්ශවත් පුද්ගලයෙක් නම් සමාජයේ පිළිගන්නා පුද්ගලයෙක් වෙන්න නම් අපි ආගම් ભેදයකින් තොරව ආගමික නායකයන්ට ගරු කරන්න. අංක 2 සරල දිවි පැවැත්ම. සරල දිවි පැවැත්ම අපි සමාජයේ වාසය කරන විට අපි දිහා බලලා තව එක්කෙනෙක් මෙයා සරල මිනිසෙක් කියන එක ඒ මිනිස්සුන්ට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. සරල දිවි පැවැත්ම. 3 ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කිරීම. ඒ කියන්නේ ආගමික සිරිත් විරිත් ආගම කුමක්වත් ඒ ආගමික සිරිත් විරිත් වලට ගරු කරන්න පුරුදු වෙන්න. ඊළඟ එක තමයි අනුන්ගේ මතවලට ගරු කිරීම. අනුන්ගේ මත යම් අපි යම් පුද්ගලයෙක් ඉදිරිපත් කරන මතයට ගරු කරන්න සවන් දෙන්න පුරුදු වෙන්න. මෙන්න වැදගත් එක. ඊළඟ එක දේශීය දේවල් අගය කිරීම. දේශීය දේවල් අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ශ්‍රී ලංකාවේ දේවල් අගය කරමින් ඒවා පරිහරණය කිරීමට පුරුදු වෙන්න. ඊළඟ එක තමයි සහයෝගයෙන් වැඩ කිරීම. කණ්ඩායමක් තුළ වැඩ කරද්දී කේන්ති ගන්නේ නැතුව ඔවුන්ගේ අනිකාගේ අදහස් ගරු කරමින් කටයුතු කිරීම. ඊළඟ එක තමයි සංවර බව. සංවර හැසිරීමක් තියෙනවා. සමාජයේ කවුරුත් ඉදිරියේ තමාගේ සංවර බව පෙන්වීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි අවංක බව. අවංකව අදහස් ඉදිරිපත් කිරීම. බොරු කියන්නේ නැතිව තමාගේ සත්‍යතාවය සත්‍ය බව ප්‍රකාශ කිරීමේ හැකියාව. ඊළඟ එක තාම වැදගත් එකක් තමයි අනාගත දැක්මෙන් යුතුව කටයුතු කිරීම. ඒ කියන්නේ තමා කටයුතු කරනකොට අනාගතයේ යම් ඉලක්කයක් තමාට තියෙන බව තමා සමග ගනුදෙනු කරන අයට පේනවා. එහෙනම් මෙන්න මේ කියාපු විශේෂ කරුණු ටික අපේ 3 වෙනි ප්‍රශ්නේ පිළිතුර බවට පත් වෙනවා. ඔබ මේ බලන අතරතුර සවන් දෙන අතරතුර මේට අදාළ පිළිතුරු ලියා ගන්න. ඒ වගේම අතපසු වෙනවා තියෙනවා නැවත නැවත මේක බලලා මේක අවබෝධ කරගන්න. අපි බලමු 4 වෙනි ප්‍රශ්න. සරල දිවි පැවැත්මක් සහිත පුද්ගලයෙකුගේ දිවි පැවැත්මේ පෙන්නුම් කරන ලක්ෂණ 5ක් ලියන්න. මේක සරල ප්‍රශ්නයක්. මෙන්න මම කියන්නම් උත්තර ටික. සරල ආහාර වේලක් ගැනීම. සරල ආහාර වේලක්. ඒ කියන්නේ මේ අපි ගන්න ආහාරය සරල සරල භවෙන් යුක්ත ආහාර වේලක්. සරල ඇඳුම් පැළඳුම්. ප්‍රමාණවත් යාන වාහන. ගැළපෙන ගෙවල් දොරවල්. සීමිත බඩුමුට්ටු පරිහරණය. ඊළඟ එක සහනශීලී චර්යා අගය කිරීම. මෙන්න මේ කියන කරුණු සරල දිවි පැවැත්මක් තියෙන පුද්ගලයෙකුගෙන් පෙන්වුම් කරන විශේෂ ලක්ෂණ. අපි බලමු 5 වෙනි ප්‍රශ්නය. පාසල් සිසුන්ගේ නිලැන්දුනේ ලක්ෂණ විස්තර කරන්න. මේ දැන් මේ අපේ යහපැවැත්ම පාඩම තුළ ඔබේ විෂය කර්මවල අන්තර්ගත ප්‍රධාන කොටස් තමයි මම මේ විදිහට සාකච්ඡා කරන්නේ. ඉතින් මේක දිවයිනේ ඕනෑම පාසලකට පොදුයි. සෑම පාසලකම විෂය නිර්දේශය තුළ
ඔබ අධ්‍යයනය කළ යුතු විෂය කරුණ තමයි මම මේ සාකච්ඡා කරන්නේ. පාසල් සිසුන්ගේ නිල ඇඳුමේ ලක්ෂණ විස්තර කරා. ඉතින් ඔයා දන්නවා කොළඹට ගියා, රත්නපුරට ගියා, අනුරාධපුරයට ගියා, යාපනයට ගියා, ගාල්ලට ගියා, කොහෙ ගියා. පාසල ඇරෙන වෙලාවට පාසල් ළමුන්ගේ ඇඳුම එක සමාන. චූටි චූටි වෙනස්කම් විතරයි තියෙන්නේ. දැන් බලමු අපි ඇඳුම් වර්ග. ඔන්න ඔයාලට ලියන්න පුළුවන් ඇහැට ප්‍රිය සුදු පාට සහ නිල් පාට. පාසල් ළමුන්ගේ ප්‍රධානම ඇඳුමේ වර්ණ දෙක වෙන්නේ සුදු සහ නිල් පාට. නිල් පාට කොටකල් සංහඳිනවා පිරිමි ළමයි, සුදු කොටකල් සංහඳිනවා පිරිමි ළමයි, ගැහැණු සුදු කමිස අඳිනවා පිරිමි ළමයි, ගැහැණු ළමයි සුදු ගවම අඳිනවා. මෙන්න සුදු සහ නිල් තමයි ප්‍රධාන වශයෙන් මුළු ලංකාවේම භාවිතා වෙන්නේ. ඊළඟ එක පැළඳුම්. පැළඳුම් විදියට තියෙන්නේ ටයි පටිය. අපි දන්නවා ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම ටයි දාන අය ඉන්නවා. ඊළඟට පාසල් ලාංඡනය. පාසලට අදාළ ලාංඡනයක් තියෙනවා. පාසලේ නම, දැක්ම ආදී දේවල් මුද්‍රණය කරපු පාසල් ලාංඡනයක් පළඳිනවා. ඊළඟට සපත්තු දානවා. මේ සපත්තු පාදයේ ආරක්ෂාව සඳහා දානවා, සුදු සපත්තු දානවා, අලු සපත්තු දානවා. ඒ වගේම හොඳට මතක තියාගන්න ලංකාවේ දුමුරු පාට සපත්තු දානවා. එහෙනම් මෙන්න සපත්තු වර්ග තුනයි, සුදු, අලු සහ දුමුරු. ඊළඟ එක මේස්. මේස් දාන්නේ සුදු පාට සහ කළු පාට මේස්. ඉතින් මෙන්න මේ පාසල් ළමයෙක් සඳහා මේ කියන ඇඳුම් පැළඳුම් හඳුන්වලා දීලා තියෙන්නේ කුමක් සඳහාද? ඒ හඳුන්වලා දීලා තියෙන්නේ ඒ දරුවන්ගේ සරල බව, තාම් ජීවිතයේ අනාගතය සඳහා ඕන් හුරු කිරීමක් වශයෙන්. එමනම් මේ පිළිතුරු ඔබ සටහන් කරගන්නවා ඇති. අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ. අපේ එදිනදා ජීවිතයේදී සරල බව පවත්වා ගත යුතු අවස්ථා මොනවාද? අපේ එදිනදා ජීවිතයේදී අපේ සරල බව පවත්වා ගත යුතු අවස්ථා මොනවාද? අවස්ථා කිහිපයක් මම කියන්නම්. මෙන්න අවස්ථා. ආහාර ගැනීමේදී. ආහාර ගැනීමේදී අපේ සරල බව පෙනෙනවා. අංක 1. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් වලදී. අපි අඳින පළඳ දේවල් වලින් සමාජයට අපේ සරල බව පෙන්වන්න කරන්න ඕනේ. ඒ වගේම තමයි යාන වාහන. අපේ සරල බව පෙන්වන්න කරන්න අපි යාන වාහන පාවිච්චි කරන්න. පාවිච්චි කරන වාහන සරල බවින් යුක්තව සමාජයට පේනවා. ඒ වගේම තමයි මුදල් පරිහරණය. අපි ළඟ මුදල් තිබුණා කියලා ඒව අනවශ්‍ය විදියට සමාජයට පෙන්වන්න කරන්න හොඳ නැහැ. අපි අවශ්‍ය ප්‍රමාණයට පමණක් වියයය දන් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි අපේ වාසස්ථාන. අපේ වාසස්ථාන අපි අපේ චාම් බව, සරල බව පෙන්වන්න කරන ආකාරයට නිර්මාණය කරගන්න ඕනේ. මෙන්න උත්තර ටික. ඊළඟට අපි බලමු 7 වෙනි ප්‍රශ්නේ. අපේ 7 වෙනි ප්‍රශ්නය පැරණි ග්‍රාමීය ජන ජීවිතයේ සරල පැවැත්ම සඳහා යොමු වී තිබුණු අයුරු විස්තර කරන්න. ඔබේ බලන්න පහවසර විෂය නිර්දේශයේ මේක සාකච්ඡා කරනවා. එතකොට අපේ පැරණි ගම, ඇත්තටම මේක අර ගුරුවරයා, දැන් පන්තියේ ඔබට ගන්නන ගුරුවරයා, එතුමාගේ අතීත ගුරුවරු ඉස්මතු කරලා තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු කියලා දෙන්නේ. අපි දන්නවා ගුරුවරයා ගත්තොත්, එහෙම නැත්නම් රජයේ සේවකයෝ, දැන් ගමේ ඉන්න ගැමි අතීතයේ සාමාන්‍යයෙන් හැන්දෑවේ අයහමාර 7 වෙනකොට, එහෙම නැත්නම් ඒ කාල සීමාව වෙනකොට ඔවුන් ගෙදරට ඇවිල්ලා ඊළඟට ගෙදරදී ඔය ජාතක කතා කියවීම, පිරිත් කියවීම, ඒ වගේ දේවල් වලට යොමු වෙනවා. තව පිරිසක් පන්සල සමග සම්බන්ධ වෙලා ලොකු හාමුදුරුවෝ සමග ඒ ආගමික සිරිත් විරිත් වල යෙදෙනවා. තව පිරිසක් සාහිත්‍ය මේ වශයෙන් ඔය කවි ගායනා කිරීම, හිටිවන කවි, එතකොට මේ කවි මඩු වගේ දේවල් පැවැත්වුවා. ඉතින් මේ ගම තුළ තිබුණු සරල භවයේ ලක්ෂණ, එහෙම නැත්නම් චාම් භවයේ ලක්ෂණ. මොකද ගමෙන් පිට ගියේ නැහැ. ගමේ අය ගමෙන් පිට ගියේ නැහැ. ගම තුළ ඉඳගෙන ගමට අවශ්‍ය ගමේ සහයෝගය සමගිය ඇති කරගත්තා. ඒ වගේම තමයි ඒ ගොවිතැන වුණා, ඒ වෙලාවේ රජයේ රැකියාව වුණා, ඔවුන් කළේ නියමාකාර විදියට නීතියෙන් කටයුතු කළා. රජයේ රැකියා කරන අය නීතියෙන් පිට කටයුතු කළේ නැහැ. හරි. එතකොට මේකේ
පළවෙනි පිළිතුර වෙන්නේ ගොවිතැන් කටයුතු එහෙම නැත්නම් රජයේ රැකියා ගිය අය රැකියා සඳහා ගිය අය සැඳෑ කාලයේ නිවසට පැමිණීම මෙන්න ඒ ගමේ තිබුණු සරල බව එක ලක්ෂණය අංක දෙක සැඳෑ කාලයේ පන්සල ආශ්‍රය කරගනිමින් කටයුතු කිරීම සැඳෑ කාලයේ පන්සල ආශ්‍රය කරගෙන කටයුතු කිරීම තුන්වෙනි එක තමයි ගමේ සම්පත් ගම පුරා බෙදා හදා ගැනීම එතකොට මෙන්න ගමේ තිබුණු සරල බව සඳහා පෙන්නුම් කරන විශේෂ අවස්ථා ඊළඟට අපි බලමු අටවෙනි ප්‍රශ්නේ අටවෙනි ප්‍රශ්නේ අටවෙනි ප්‍රශ්නේ තමයි නාගරික ජීවිතයේ සංකීර්ණ බව විස්තර කරන්න නාගරික ජීවිතයේ සංකීර්ණ බව විස්තර කරන්න අපි දන්නවා මේ නගරය බිහි වුණේ කොහොමද කියලා නගරය බිහි වෙන්නේ කර්මාන්ත සමග කර්මාන්තයක් යම් කිසි තැනක ස්ථාන ආරම්භ කළාම ඒ ස්ථානයේ කර්මාන්තයේ රැකියාව සඳහා පුද්ගලයෝ ඒක රාශි වෙනවා ඒ වගේම ඒ සමගම එතනට එකතු වෙනවා ඒ ශ්‍රමිකයෝ වගේම යන්ත්‍ර සූත්‍ර එතකොට යන්ත්‍ර සූත්‍ර ශ්‍රමිකයෝ දෙපාර්ශ්වම එකතු වුණාම මෙතන සමාජයේ ක්‍රමක්‍රමයෙන් පුළුල් වෙනවා මේ ආකාරයට තමයි අපේ නගරයේ බිහිවීම ආරම්භ වුණේ එහෙමනම් මෙන්න බලන්න පිළිතුරු ස්තනේ අපිට ලියන්න පුළුවන් කර්මාන්ත ව්‍යාප්ත වීම නිසා එම ඒ සමගම ජනතාව ඒක රාශි වී කර්මාන්ත ව්‍යාප්ත වීම ජනතාව ඒක රාශි වී ඊට පස්සේ වාහන යන්ත්‍ර සූත්‍ර ඒක රාශි වී වාහන යන්ත්‍ර සූත්‍ර ඒක රාශි වී තුන්වෙනි එක එකම ප්‍රදේශයක වැඩි පිරිසක් නිවාස තනා ගැනීම එකම ප්‍රදේශයක වැඩි පිරිසක් නිවාස තනා ගැනීම මෙන්න මේ හේතු එක්ක නාගරික ජීවිතය සංකීර්ණ බවින් යුක්ත වුණා මේ ටික තමයි අපි බොහොම සරලව අපි මේ පහේ පන්තියේ සාකච්ඡා කරන්නේ අපි නවවෙනි ප්‍රශ්නේ බලමු මෙන්න නවවෙනි ප්‍රශ්නය පොදු ස්ථානවලදී මිනිසුන් අනෙක් අයට බාධා වන ලෙස ඇසිරෙන අවස්ථා පහක් කියන්න කියලා තියෙනවා. මේක අපි අත්දැකීමෙන් පුංචි වාල දන්නවා. අංක 1 මම කියන්නම් මේ බලන්න. ඔබ මේ සම කල්පනා කරලා බලන්න. ඒ වගේම පිටු ලියා ගන්න. බස්රිය තුලදී අධික ශබ්දයෙන් යුතුව කැසට් යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම. අපි දන්නවා බස් එකකට නැග්ගාම බස් එකේ සමහර බස් රථවල අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍රය දානවා. එහෙම නැත්නම් ටීවී එක නිරන්තරයෙන්ම දාලා තියෙනවා. මේක සමහර කෙනෙකුට කරදරයක් වෙන්න පුළුවන්. ඔබද රෝගී අය ඉන්නවා, ආබාධ සහිත අය ඉන්නවා. ඉතින් සමහර සෙනග අධික වශයෙන් පිරුණු බස් එකක මේ වගේ අනට අමිහිරි සංගීත කැසට් මේ වගේ දේවල් දැම්මම සමහර අයට මේක තාමත්ම කරදරකාරී ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මෙන්න එහෙමනම් පළවෙනි එක. අංක 2 මහහනේ දුරකථන ඇමතුම් ලබා ගැනීම. දන්නවා දැන් ගොඩාක් දුරට ජංගම දුරකථනයේ අපි 100%ක්ම වගේ සමාජයේ පාවිච්චි වෙනවා. ඉතින් සෙනග මැද පිරිසක් මැද ජංගම දුරකථනයේ කොහොම හයියෙන් ශබ්ද නගා කතා කිරීම. එහෙමනම් මේකත් අපිට සමාජයට අවහිර වෙන අවස්ථාවක්. ඔබේ පිළිතුර දෙවෙනි එක වෙන්න ඕනේ යන්නේ. අංක 3 පාරේ ක්‍රීඩා කිරීම. මෙන්න අපි දැකලා තියෙනවා ඔය පුංචි පුතාලා පාරේ අර මොනවා හරි දී තුනක් තියාගෙන විකට් එකක් හදාගෙන පාරේ ක්‍රිකට් ගහනවා. වාහනයක් කෙනකොට අර ටික ඔක්කොම අයින් කරලා පැත්තකට දුවනවා. ආය වාහනේ ගියාට පස්සේ අර පාරේ තියාගෙන සෙල්ලම් කරනවා. මේක බොහොම අනතුරුදායක සිද්ධියක්. ඒ වගේම අපි නොකළ යුතු දෙයක්. එහෙනම් මෙන්න අපි මේ දක්වා කවරෙක් කළා නම් මේ ඉගෙන ගන්නවා වගේම අපේ පුරුදුත් අපි නිවැරදි කරගන්න. මේ වගේ දේවල් කළා නම් අපි ඒවයි ඉවත් වෙන්න ඕන. ඊළඟ එක අංක 4. පෝලිම තුල නිවැරදි ලෙස කටයුතු කිරීම. පෝලිම අපි දන්නවනේ පෝලිම බැංකුවට ගියාම පෝලිමක් තියෙනවා. රෝහලට ගියාම පෝලිමක් තියෙනවා. අපි ඉස්කෝලේදී වුණා ඉස්කෝලේදී විවේක කාලයේදී අත හොදන්න ගියාම මේ ටැප් එක ළඟ පෝලිමක් තියෙනවා. ඉතින් සමහර දරුවෝ ඉන්නවා මේ පෝලිම කඩාගෙන යන උත්සාහ කරනවා. සමහර වැඩිහිටියෝ ඉන්නවා බැංකුවට ගියාම තමාගේ වාරේ නිකන් ඉන්නේ නැහැ. පව් කරගෙන ගිහිල්ලා ඉදිරියට පනිනවා.
බෙහෙත් ගන්න ගියාම ඒ වගේ වෙනවා. ඉතින් මෙන්න මේවා නරක දේවල්. අපි පොලිමක ඉන්නවා නම් අපිට අදාළ ස්ථානයේ ඉඳලා අපේ අවස්ථාව වෙනකන් ඉන්න පුරුදු වෙන්න ඕනේ. එවනම් එන හතරවෙනි එක පොලිම තුල නිවැරදි ලෙස හටියුතු කිරීම. අංක පහ. ප්‍රධාන මාර්ගවලදී කහ ඉරෙන් එව නැත්නම් සුදු ඉරෙන් නිවැරදිව පාර මාරු වීම. කහ ඉරෙන් හෝ සුදු ඉරෙන් නිවැරදිව පාර මාරු වීම ඔබ විසින් කළ යුතු දෙයක්. එහෙනම් මෙන්න මේවා තමයි අපේ නවවෙනි ප්‍රශ්නයේ පිළිතුරු. ඔබ මේ සාකච්ඡාව සමගම ඔබ මේක හොඳට අවබෝධ කරගෙන ඔබේ පිළිතුරු සම්පූර්ණ කරගන්න. අපි බලමු 10 වෙනි එක. මම නිසා පාසලේදී අනෙක් යහළුවන්ට අපහසුතාවයට ලක්වීමට සිදු වූ අවස්ථා සහ ඒවාට පිළියම් මොනවාද? මම නිසා අනෙක් යහළුවෝ අපහසුතාවයට පත් වූ අවස්ථා. අපි බලමු අවස්ථා මොනවාද කියලා. අධික ශබ්දයෙන් කතා කිරීම. දැන් අපි දන්නවා සමහර දරුවෝ ඉන්නවා එයාලා ස්වභාවිකවම අධික ශබ්දයෙන් කතා කරනවා. සමහර අය ඉන්න හිතාමතා අධික ශබ්දයෙන් කතා කරනවා. මෙන්න මේවා පොදු ස්ථානයක් වන පාසලේදී අනිත් අයට අවහිරතාව බාධා. එහෙමනම් ඒකට පිළියම මොකද්ද? මෙන්න පිළියම් පැත්තේ හඬ අඩුවෙන් කතා කරේ. අපි පුරුදු වෙන්න ඕනේ හැම වෙලේම අපේ හඬ පාලනය කරලා කතා කරන්න. ඔන්න අධික ශබ්දයෙන් කතා කිරීම අපේ ගැටලුවක්. පිළියම තමයි හඬ අඩුවෙන් කතා කිරීම. ඔබේ පොතේ හඳුන්වලා දීලා තියෙන්නේ, ඔබට උගන්වන්න හඳුන්වලා දීලා තියෙන්නේ මේ පිළිතුරු ටිකම තමයි. මම මේ දෙන සෑම පිළිතුරක්ම ඔබේ ගුරුවරයා පොතට අදාළ ඔබේ ගුරුවරයා විසින් ඔබට ලබා දෙන පිළිතුරු ටික. ඊළඟ එක දෙවෙනි එක. යාබදු පන්ති කාමරේ ගුරුවරයෙක් නැති විට එම ගුරුවරයෙක් නැති විට හැසිරෙන ආකාරය. එන ඔබ විසින් සිදු කරන වැරදි වැඩක්. යාබදු පන්තියේ ගුරුවරයෙක් නැති වෙලාවට අපි පන්ති කාමරේ බොහොම අසංවර විදිහට හැසිරෙනවා. මේක ගැටලුවක්. එහෙමනම් ඒකට පිළියම තමයි යාබදු පන්තියේ ගුරුවරයෙක් නැත්නම් අපි නිහඬව සිටින්න ඕන. එහෙනම් ඔබ ලියන්න ඕනි යාබද පන්තියේ ගුරුවරයෙක් නොමැති විට සංවරව සිටීම. මේක කවුරුවක් කියන්න ඕනේ නැහැ. විදුහල්පතිතුමා ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. වෙන ගුරුවරයෙක් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. මේක අපි ජීවිතේට එකතු කරගන්න ඕනි දේවල්. ඊළඟ එක. ඉගෙනු උපකරණ නැතිව පාසලට ආපු දරුවෙකුට නැත්නම් ඔබේ යහළුවෙකුට ඉගෙනු උපකරණ ලබා දී. එතකොට යහළුවෙක් එනවා සමහර විට යාට ගේන අමතක වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැතුව වෙන්න පුළුවන්. එහෙමනම් අවස්ථාව තමයි ඉගෙනු උපකරණ රැගෙන නොපැමිණීම. පාසලට අවශ්‍ය ඉගෙනු උපකරණ රැගෙන නොපැමිණීම. පිළිතුර පිළියම තමයි බල කරන්න ඕනි ඔහුට ඉගෙනු උපකරණ ලබා දී. ඔහුට ඉගෙනු උපකරණ ලබා දී. ඊළඟට තව එකක්. යහළුවාගේ කරදර හේතුවෙන් තමාගේ අභ්‍යාස ප්‍රමාද වීම. තව යහළුවා දිගින් දිගටම ප්‍රශ්න අහනවා. එහෙම නැත්නම් කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? යහළුවාගේ අභ්‍යාස ප්‍රමාද වෙනවා. මෙන්න ගැටලුවක්. එහෙමනම් පිළියම වෙන්න ඕනි ඉගෙනුම් අවස්ථාවල යහළුවා සමග කතා නොකර සිටීම. ඉගෙන ගන්න අවස්ථාවල යහළුවන් සමග කතා නොකර සිටීම. මේක තමයි අපේ 10 වෙනි ප්‍රශ්නයට පිළිතුරු වෙන්නේ. ඉතින් ඔබ මේක අවබෝධ කරගන්න ඇති. ඒ අනුව පිළිතුරු සකස් කරගන්න. අපි බලමු 11 වෙනි ප්‍රශ්නය. අංක 11. අප සමාජයේ විසින් අනුගමනය කරන සිරිත් විරිත්. මේක අපි බොහෝ දුරට අපි දැනට මේ වෙන විදිහව අහගන්න පිළිතුරු තියෙන්නේ. බලමු අපි සිරිත් මොනවද කියලා. මෙන්න සිරිත්. කෑමට පෙර අත්සේදීම. කෑමට පෙර අත්සේදීම. වැඩිහිටියන්ට ගරු කිරීම. ජාතික සම්පත් ආරක්ෂා කිරීම. ගස්වැල් සුරැකීම. පරිසරයට කුණුකසල නොදැමීම. දෙමව්පියන්ට සැලකීම. මම ඔය සරල සිරිත් ටිකක් කිව්වේ. අපි කළ යුතු අගය කරන රටන සමාජයේ වැදගත් වෙන සිරිත්. ඔබට මීට අමතරව ඔබ නිර්මාණය කරගත්තු නැත්නම් ඔබ දන්නා දේවල් ලියන්න පුළුවන්.
මෙන්න විරිත් විදියට හඳුන්වන දේවල්. විරිත් කියන්නේ අපි අත්හල යුතු දේවල්. එහෙම නැත්නම් අපෙන් ඈත් විය යුතු දේවල්. මෙන්න විරිත් ටික අපි බලන්නේ තලු මරමින් ආහාර ගැනීම. වැඩිහිටියන් සමග එකට එක කතා කිරීම. මෙන්න හොඳට අපි ඉගෙන ගන්න ඕන දේවල්. වැඩිහිටියන් සමග එකට එක කතා කිරීම හොඳ නැහැ. ඊළඟ එක තමයි අනවශ්‍ය ලෙස ගස් කැපීම. සමහරු විනෝදාංශයක් විදිහට ගස් කපනවා. සමහර අය අතේ පිළියක් තිබුණොත් ළඟ ගහක් තිබුණොත් මේක නිකන් කපලා දානවා. මෙන්න මේ වගේ නරක පුරුදු වලින් ඈත් වෙන්න. ඊළඟ එක තමයි නිවසේ කුණු කසල ඔය මහා මාර්ගෙත් දැමීම. මේක සමාජයේ සිද්ධ වෙන දෙයක්. සමහරු කුණු කසල පාරට දානවා. එහෙම නැත්නම් තමාගේ භූමියෙන් පිටත වෙනත් භූමියකට දානවා. මේක නරක ලක්ෂණයක්. ඊට පස්සේ පොදු දේපල අනිස ලෙස භාවිතා කිරීම. මේක අපේ නෙමෙයි. මේක මගේ නෙමෙයි. දැන් පාසලේ තියෙන උපකරණ, පන්සලේ තියෙන උපකරණ, පාරේ තියෙන යම් යම් වස්තු මගේ නොවන නිසා අනවශ්‍ය ලෙස භාවිත කරනවා. මේක වොමනාරක ලක්ෂණයක්. ඒ වගේම තමයි වැඩිහිටියන්ට, ඒ වගේම දෙමව්පියන්ට නොසලකා හැරීම. මේක අපි සමාජයේ දකින තත්ත්වය. එහෙනම් මෙන්න මේවා සිරිත් සහ විරිත් කියන දෙපාර්ශවය ඔබේ අභ්‍යාස සමග සම්පූර්ණ කරගන්න. සිරිත් සහ විරිත්. ඊළඟට අපි බලමු 12 වෙනි ප්‍රශ්න. ශරීරයේ යහපැවැත්ම සඳහා හේතු වන ක්‍රියාකාරකම් 10ක් කියන. මේ ඔබේ ක්‍රියාකාරකම් තුල අපේ යහපැවැත්ම පාඩමට අදාළ ක්‍රියාකාරකම් තුල හඳුන්වා දෙන කව ප්‍රශ්නයක්. ශරීරයේ යහපැවැත්ම සඳහා හේතු වන ක්‍රියාකාරකම් 10ක්. මෙන්න බලන්න පළවෙනි එක. ව්‍යායාම කිරීම. ඔන්න ලියා ගන්නවා උත්තර. ව්‍යායාම කිරීම. උදෑසන අවදි වීම. මේ යහපත් ළමයෙක්ගේ යහපැවැත්ම සඳහා තාමත්ම වැදගත් වෙන කරුණ. ව්‍යායාම කිරීම, උදෑසන අවදි වීම, පිරිසිදු ජලය පානය කිරීම. පිරිසිදු ආහාර ලබා ගැනීම. නියමිත පරිදි නිදා ගැනීම. ඔන්න විශේෂ එකක්. නියමිත පරිදි නිදා ගැනීම කිව්වම වැඩියෙන් නිදා ගන්නත් බෑ, අඩුවෙන් නිදා ගන්නත් බෑ. අපිට නියමිත අපේ සෞඛ්‍යයට ගැළපෙන පැය ප්‍රමාණයක්, පැය ගණනක් නිදා ගැනීම අත්‍යවශ්‍ය කාරණා. ශරීරයේ යහපැවැත්ම සඳහා. අපි බලමු අනිත් පැත්ත. හය වෙහෙසා වැඩ කිරීම. ඒ කියන්නේ ශරීරයෙන් මහන්සි කරලා යම්කිසි වැඩ කොටසක් අපිට නියමිත වැඩ කොටස ශාරීරික වශයෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. අය වේසා වැඩ කිරීම. ඊළඟ එක තමයි නියමිත ඖෂධ භාවිතා කිරීම. අපි යම්කිසි රෝගී තත්ත්වයකටපත් වුණා නම් ඊට අදාළ බෙහෙත් අපි පානය කරන්න ඕනේ. අදාළ වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ. මොකද ඒ වගේ එකක් වලින් අපි අනිත් අයටත් රෝග බෝ කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් නොකර සිටීම. ඒ නිසා තමයි මේ වගේ දෙයක් අපි හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ ශරීරය පිරිසිදුව තබා ගැනීම. සමාජයේ තම තමන්ගේ යහළුවන් අසල්වැසියන් සමග ප්‍රියතාවයක් ගොඩනගා ගන්න නම් අපි අපේ ශරීරය පිරිසිදුව තියාගන්න ඕනේ. ඊළඟ එක තමයි පිරිසිදු ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම. අපි භාවිතා කරනදී පිරිසිදු වෙන්න ඕනේ. ඊළඟ එක තමයි අපිට මේ වර්තමානයේට ගැලපෙන පිළිතුරක් මම මෙතනදී අවසාන ඉදිරිපත් කරනවා. අපි ලබාගත යුතු සමාජයෙන්, එහෙම නැත්නම් රජයෙන් ලබා දෙන වසංගත රෝගී තත්ත්වයක් තුළ ලබා දෙන එන්න ආදිය නිවැරදිව ලබා ගැනීම. මේක වැදගත් පිළිතුරක් වල ලියා ගන්න. රජයෙන් ලබා දෙන වසංගත රෝග සඳහා ලබා දෙන එන්න නිවැරදිව ලබා ගැනීම. දැන් සමහර අය ඉන්නවා රජයෙන් ලබා දෙන වෛද්‍ය උපදෙස් මත ලබා දෙන එන්නත් ලබා ගැනීමේ අකමැත්තෙන් මඟහැරෙන පුද්ගලයෙක්. ඉතින් අපි මෙන්න මේවා අපි ශරීරය යහපැවැත්ම සඳහා අපි ලබා ගන්න ඕනේ. ඉතින් මේවා අපි විභාගය සඳහා සූදානම් වීම සඳහා ලියනවා වගේම ජීවිතය යහපැවැත්ම සඳහා අපි අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. අපි බලමු 13 වෙනි ප්‍රශ්නේ. 13 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පිරිසිදු ජලය පානය කිරීමේ වැදගත්කම මොනවාද? මේක අපි ගන්න ප්‍රශ්නයක්.
පිරිසිදු ජලය පානය කිරීමේ වැදගත්කම් මොනවාද? ජලය නිසා ඇතිවන රෝගාබාධ වළක්වා ගත හැකිය. පිරිසිදු ජලය පානය කිරීමෙන් සිද්ධ වෙන ප්‍රධානම දේ තමයි මේක ජලය පාඩමේදී අපි විශේෂයෙන් වැඩිදුරට සාකච්ඡා කරනවා. මෙතන කෙටියෙන් හඳුන්වා දෙන්නේ අපේ මේ අපේ යහපත් පාඩමේදී. මම ඒක නිසා කෙටි උත්තරයක් දෙන්නම්. මෙන්න ලියා ගන්න. ජලය නිසා ඇතිවන රෝගාබාධ වළක්වා ගත හැකිය. ජලයෙන් ඇතිවන රෝගාබාධ වළක්වා ගත හැකිය. ජලයෙන් ඇතිවන රෝගාබාධ වළක්වා ගත හැකිය. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය. පිරිසිදු ජලය පානය කිරීමේ අක්‍රමවත්තාවය නිසා ඇතිවන තත්ත්ව මොනවාද? එන වැදගත් ප්‍රශ්නයක්. පිරිසිදු ජලය පානය කිරීමේ අක්‍රමවත් බව නිසා. ඒ කියන්නේ අපි දන්නවා අවුරුදු 10ක් පමණ වන අපේ ප්‍රාථමික දූ දරුවන් විසින් පානය කළ යුතු නියමිත ජල ප්‍රමාණයක් තියෙනවා. ඒ ජල ප්‍රමාණය තමයි ලීටර 1.5ක් 2ක් අතර ප්‍රමාණය. දවසකට පානය කරන්න. ලීටර 1.5ක් 2ක් අතර ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණය ඔබ පානය කළේ නැත්නම් ඔබට මේ කියන හතර රෝගාබාධ ඇති වෙනවා. ඒ වගේම වයස අනුව ඔවුන් පානය කළ යුතු ජල ප්‍රමාණය වෙනස් වෙනවා. මේ බලමු අපි උත්තර වෙන බලන්න. පිරිසිදු ජලය නිවැරදිව පානය නොකිරීම නිසා ඇතිවන තත්ත්වය. සමවියලි ස්වභාවයක් ගැනීම. අපේ සමවියලි ස්වභාවයක් ගන්න. මොන ලියාගෙන. සමවියලි ස්වභාවයක් ගැනීම. මුත්‍රාවල වර්ණය තද පැහ ගැනීම. මුත්‍රාවල වර්ණය තද කහ වර්ණයක් ගැනීම. ඒක තමයි වර්ණයේ විදිහට එන්නේ කහ පාට. අපි ඒක හඳුන්වනවා තද වර්ණයක් ගැනීම කියලා. මුත්‍රාවල වර්ණය තද වර්ණයක් ගැනීම. ඊළඟ එක තොල් වියලීම. තොල් වියලීම වියලි ස්වභාවයක් තියෙනවා. තොල් වියලීම. ඊළඟ එක මලානික ගතිය. ශරීරය පිරිපුන් බවකින් තොරයි. මලානික ගතිය. නිකම් මන්දෝත්සාහී ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඊළඟ එක මුත්‍රා කිරීමේ අපහසුතාව. මුත්‍රා කරන්න ගියාම හරි අමාරු. ඉතින් මෙන්න මේවා තමයි ජල පානය කිරීමේ අක්‍රමවත්තාවය නිසා ඇතිවන තත්ත්ව. අපි බලමු 14 ප්‍රශ්නේ. මෙන්න බලන්න සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ අවස්ථා මොනවාද? අපි දන්නවා සිත් පහන් කිරීම කියලා අපේ ප්‍රධාන ක්‍රියාකාරකම් පහක් තියෙනවා. මේ ක්‍රියාකාරකම් පහ ඔබ මේ වෙනකොට දන්නවා. මෙන්න බලන්න ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව, අදිස්ථානීය ප්‍රාර්ථනාව, අවසානික උදානය. මෙන්න මේ කියන අවස්ථාවක තමයි සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් වල අවස්ථා පහ. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය මෙන් බලා ගන්න. මම ප්‍රශ්නය කියවන්නම්. උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථ ඇතුළත් ග්‍රන්ථ මොනවාද? උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථ කියලා හඳුන්වන්න. එතකොට කවියෙන් උපදෙස් ලබා දුන්න අවස්ථා. කවියෙන් උපදෙස් ලබා දුන්න අවස්ථා මොනවාද කියලා අහනවා. මෙන්න අවස්ථා. සුභාසිතේ, සිරිත් මාදම්, ලෝවැඩ සඳරාව, ලෝකෝපකාරය. මෙන්න මේ වගේ කාව්‍ය ග්‍රන්ථ අපේ උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථ විදිහට අපි හඳුන්වනවා. සුභාසිතය, සිරිත් මාදම, ලෝ වැඩ සඳරාව, සුභාසිතය. මේ වගේ පොත් කීපයක් නම් ඔබේ පිළිතුර වශයෙන් සඳහන් නම් ප්‍රමාණවත් වෙනවා. ඊළඟට ඔයාලට මම පෙන්නුම් කරනවා රූප සටහන. අපේ ගුරුවත් පොතේ හඳුන්වලා දීලා තියෙන මේ රූප සටහන. බලන්න මෙන්න මේ රූප සටහන දිහා. පහත දැක්වෙන විනෝද ක්‍රීඩාව නම් කර. හරි, දැන් බලන්න ඔයාලා මේ විනෝද ක්‍රීඩාව මොකක්ද කියලා. මේ විනෝද ක්‍රීඩාව හඳුන්වන නම. ඔයාලා දන්නව ඇති මේක ඉස්කෝලේදී මේ ගුරුතුමිය සමග කරන්න ඇති සමහර විට. මේකේ නම තමයි පරිස්සමෙන් දිනමු, තුටින් සෙල්ලම් කරමු. නැවතත් අහගන්න. පරිස්සමින් දිනමු, තුටින් සෙල්ලම් කරමු. පරිස්සමෙන් දිනමු, තුටින් සෙල්ලම් කරමු. වෙන ක්‍රීඩාවේ නම හොඳට මතක තියාගන්න. අපේ අලුත් විෂය නිර්දේශය තුළ
මේ වගේ රූප සටහන් ඔබේ විභාගයට ඉලක්ක වෙන ස්වභාවයක් දැන් පෙන්නුම් කරනවා. ඒ නිසා මේවා හොඳට මතක තියාගන්න. මේක හොඳට නැවත අධ්‍යයනය කරන්න. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මෙම චිත්‍රයේ රවුම් සංකේතය හඳුන්වන නම තුමක්ද? දැන් ඔයාලට පේනවා බලන්න ඔයාගේ පින්තූරය. ඔය පින්තූරේ රවුම් ස්වභාවයක්. පේලියට ඇඳපු රවුම් පේලි දෙකක් පේනවා. එතකොට මෙන්න මේ එක රවුමක්. එහෙම නැත්නම් මේ රවුම් හඳුන්වන නම මොකක්ද කියලා. මේ නම තමයි වජ්ජය. මේකට කියන්නේ මොකද්ද? වජ්ජය කියලා. වජ්ජය කියලා කියන්නේ කකුලෙන් අඳින්න. අපි දන්නවා කකුලේ අර මා විලුඹ බිම තියලා වටයක් අරගෙනාට පස්සේ අපි ඇඟිලි වලින් ඇඳෙනවා. අපි හැම දරුවෙක්ම වල මේ දැන් මේ සවන් දෙන මේ බලන හැම කෙනෙක්ම මේක ඇඳලා තියෙන්නේ. පුංචියා මේක ගැන දන්නවා. එහෙනම් මේකට කියන්නේ වජ්ජය කියලා. වජ්ජය. ඊළඟ ප්‍රශ්නය හොඳ හොඳ ළමයින් අපි වාගේ යන ගීතය ගායනා කරන්නේ කවුද? ගායනා කරන ගායිකාව කවුද කියලා අහන්නේ හොඳ හොඳ ළමයින් අපි වාගේ මේ මව්බිම ඉපදී ඉන්නේ මේ ආදිවාසීන් ඔබට අඳුරලා දෙන ගීතය මේක ගායනා කරන්නේ කවුද කියලා අහනවා. මේක ගායනා කරන්නේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මිය. ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මිය. ඒකම ඔබේ වැඩි දැනුම සඳහා මම මේව සඳහන් කරන්නම්. මේක රචනා කරලා තියෙන්නේ කරුණාරත්න අබේසේකර මහතා. කරුණාරත්න අබේසේකර මහතා රචනා කරලා තියෙන්නේ ගායනා කරන්නේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය. අපේ ඊළඟ ප්‍රශ්නේ ශ්‍රී ලාංකිකයන් අතර භාවිත වන ජන ක්‍රීඩා මොනවාද? ශ්‍රී ලාංකිකයන් අතර භාවිත වන ජන ක්‍රීඩා මොනවාද? ජන ක්‍රීඩා මෙන්න තියෙන උදාහරණ ලියාගන්න. ඔලිඳ කෙලිය, පංච දැමීම, පොරපොල් ගැසීම, දාම් නැදීම, මෙන්න මේවා තමයි අපි සරලව හඳුන්වන්නේ අපේ දේශීය ජන ක්‍රීඩා විදිහට. ඔලිඳ කෙලිය, පංච දැමීම, දාම් නැදීම, පොරපොල් ගැසීම, මේ වගේ වලට මේ උදාහරණ හතරක් විතර මම දුන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ යහපැවැත්ම කියන පාඩමේ ප්‍රධාන විෂය කරුණු කැටි කරලා ඔබ සමග සාකච්ඡා කරපු මගේ ප්‍රශ්න ටික මෙතනින් අවසන් වෙනවා. ඉතින් ආදරණීය දුවෙත්තේ ඔබට පුළුවන් WWI YouTube channel එක subscribe කරලා ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell icon එක click කරලා අපි අලුතෙන් දාන පාඩම් ඒ විගසම නරඹන්න පුළුවන්. ඉතින් ඔබට ඒ සමග ඒ වගේම ඔබේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. comment කරන්න ඔබේ අදහස්, අපේ යෝජනා, ඔබේ යෝජනා සමග සංසන්දනය කරලා අපේ ඉදිරි අධ්‍යාපනික පාඩම් සමග ඔබගේ අවශ්‍යතා දැනුවත් කරන්න. ඉතින් එහෙමනම් අද දවසේ අපේ පළමෙනි පාඩමේ සාරාංශ අධ්‍යයන කටයුතු මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ පාඩම සමග නැවත හමු වෙමු. ආයුබෝවන්.